साधु 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 ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වල්ලුකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, උපාය කුසල දහං අනුශාසනාව එක තමයි මේ පින්වතුන් මේ අඩහෝරාවක කාලය තුළ ධර්ම ශ්‍රවණය කරන්නේ. ජීවිතයේ ඇතිවෙන අභියෝග, කරදර, ප්‍රශ්න හමුවේ ජීවිතයට මුහුණ දෙන්න එක එක උපාය මාර්ග විසඳුම් තමයි අපි මේ දේශනාවෙන් සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අද දින බාතිය මාවත වන්නියම් කුලම අනුරාධපුර ලිපිනේ පදිංචි පින්වත් දීපීද සිල්වා මෑණියන් විසින් තමයි ධර්මදායකත්වයේ සලසගන්නේ. 2008 වසරේ මැයි මාස 17 වන දින මිය පරලොව ගිය ඊ.ඒ. මංජුල ප්‍රසාද් ඉදිරිසිංහ පුතාගේ ඔක්තෝබර් 6 වෙනි දිනට උපන්දිනය යෙදෙනවා. ඉතින් මියගේ පුතාගේ උපන්දිනය සිහි කරගෙන ඒ දරුවාට මේ ධර්මදානයේ පිම්පෙත් අනුමෝදන් වේවා කියන අදහසෙන් තමයි අද මේ ධර්මදානේ සිද්ධ කරන්නේ. අද අපි විශේෂ කාරණාවක් කතා කරන්නේ මේ අඩහෝරාව තුළ. ඊ තමයි මං හිතනවා බහුතරයකට මේ ප්‍රශ්නය ඇති නැති ඇතින්නවා. ඒ තමයි මේ හීන පේන එක. ස්වප්න ඵල ශාස්ත්‍රයේ තමයි අද කතා කරන්නේ. ඒ දැන් හීනත් සමහරවිට හීනත් ප්‍රශ්නනේ. ඒ නිසා ඒකටත් දැන් උත්තරයක් අද කතා කරනවා. හීන පේන හීන ඇත්තද බොරුද, ඊළඟට ඒවට අපි මොනවද කරන්න ඕන, හීනය පේනවා මොකද්ද කරන්න ඕන, ඊට පස්සේ ඒවට විසඳුම් මොනවද, හීන පේන්නේ නැති වෙන්න මොකද්ද කරන්න ඕන කියලා අපි දැන් අද සාකච්ඡා කරනවා. එතකොට පින්වතුනි, සිහින පේනවා කියන එක, ඒක හීන පේනවා කියන එක බොරුවක්ද? නෑ, හීන පේනවා. සිහින පේනවා කියන එක අපගේ මහ බෝධිසත්වයන් වහන්සේ, අපේ බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් දවසේ රාත්‍රියේ හීන පහක් දැක්කා. ඒ හීන වලට කියනවා මහා සුපින කියලා. මහා සුපින කියලා කියන්නේ මොකද? හීනය, මහා හීනය කියලා කියන්නේ. මහා හීනය කියලා කියන්නේ ඒ වාගේ සිහින දකින්නේ මහා පුරුෂයෝ. සාමාන්‍ය අයට පේන හීන නෙවෙයි ඒවා. ඒකයි මහා සුපින කියලා කියන්නේ. එතකොට බෝධිසත්වයන්ටත් පේනවා. හැබැයි සම්මා සම්බුදු වුණාට පස්සේ සිහින පේන්නේ, රහතන් වහන්සේලාට සිහින පේන්නේ. ඒ කියන්නේ මේ සිහිනය කියන එක යම්කිසි කෙලෙසයක් එක්ක තමයි තියෙන්නේ. තමන්ගේ සිහියේ යම්කිසි දුර්වලතාවයක් කරහා තමයි සිහිනය කියන එක තමාට එන්නේ. අපි ඒක අද කතා කරමු. නාගසේන මහරහතන් වහන්සේ විස්තර කරනවා සිහින පේන්න හේතු හයක්. එකක් තමයි වාතය කිපීම, පිත කිපීම, සෙම කිපීම. එතකොට තුන් දොස් කිපෙනවා, අපි ඒකට කියනවා ධාතු කිපෙනවා කියලා. ඊළඟට තමන් නිතර ගැවසෙන පරිසරය අනුව, තමන්ගේ අත්දැකීම්, නිතර හිතන දේවල් අනුව හීන පේනවා. ඊළඟට දෙවියන්, අමනුෂ්‍යයන් විසින් පෙන්වන හීන තියෙනවා. ඊළඟට පෙර නිමිති විදිහට පේන හීන තියෙනවා. ඔන්න හීන. මේ වගේ ධාතු කිපීමෙන් පේන හීන ඇත්ත වෙන්නේ නැහැ. ඒක අපි ඒක ධාතු කිපීමක්. අපි හිතන්නකො මෙහෙම, ඔන්න සෙම වැඩි වෙනකොට, සෙම වැඩි වෙනකොට වතුර නානවා පේනවා. ඊළඟට ඔය වගේ වතුර වතුර ඒ සීතලට අදාළ දේවල් පේනවා. ඒකෙන් සෙම කිපිලයි. ඊට පස්සේ වාතය කිපුණාට පස්සේ අහසින් යනවා පේනවා. වාතය කිපුණාට පස්සේ කඳු උඩින් වැටෙනවා පේනවා. ඊළඟට මිනිස්සු සත්තු පන්නගෙන එනවා පේනවා. ඒ වා පිත් සෙම් කිපුණාට පස්සේ තමයි එහෙම වෙන්නේ. හැබැයි මෙහෙම එකක්,
දැන් මේ හීන කියනකොට මේ හීන ශාස්ත්‍රය පිළිබඳව අපි මේ සිහින දෛවඥයෝ නෙවෙයි. මං ওই කියන හැම එකම අටුවා පොතක තියෙන. මහා සුපින සූත්‍රයේ අටුවාවෙන් තමයි මම ওই කරුණ ටික ගත්තේ. නැත්නම් මට ඕගෙන තේරුම්න්නේ. නමුත් දන්න දේ කියලා දෙන එක යුතුකමක් නෙනේ. ඊට පස්සේ මිලින්දු රාජ ප්‍රශ්නේ සිහින දැකීම පිළිබඳව විග්‍රහයක් තියෙනවා. එතනත් සෑහෙන විස්තරයක් තියෙනවා. නාගසේන මහරහතන් වහන්සේගේ විස්තරය තමයි අටුවා පොතේ අරගෙන තියෙන්නේ. ඉතින් මම ඒ දන්න කරුණු ටික ඇසුරෙන් මේක විස්තර කරලා දෙන්නම්. එතකොට උත්තරය ගන්න එක ඔබට අදාළයි. මිසක් නැත්තම් මේවා කියන්නේ අනකොට මිනිස්සු මේ මං දැක්ක හීනේ මේ ආන්දරන්ට කියන්න ඕන කියලා වෙන මාසණීපයක් හදාගන්න. එහෙම නෙවෙයි. දැන් මේ ප්‍රශ්නෙට උත්තරයක් අපි දෙන්නේ තමන්ට ප්‍රශ්නයක් ආවට පස්සේ තමන්ට උත්තරේ හොයාගන්න ඕන. මේ කෙනෙක්ව ලුහු බඳින්න එපා. පුජ්‍යලෙක්ව ලුහු බඳින්න එපා. තමන්ට තමන්ගේ ජීවිතයේ අභියෝග වලට මෝහන දෙන්න ශක්තියක් හදාගන්න කියන එක තමයි අපි මේ උපදේශ වලින් දෙන්නේ. හරි. තුරවා පිත්සෙම් වලට අදාළව ඒ හීන පේනවා. තමන්ට උණ ගතිය වැඩි නම් එතකොට ඊට අදාළව ඒ කියන්නේ උණ සහලවලා තියෙනකොට හීන පේනවනේ. උණ වැඩි වෙනකොට. එතකොට වෛරස් උණ හැදුනට පස්සේ ඒ උණ සහලවලා තියෙද්දී හීන පේනේ වගේ අර්ථකථනය කරන්න යන්න හොඳ නැහැ ඒක. ඒ හීන පේන්නේ ලෙඩේ නිසා. ඊට පස්සේ ඔපරේෂන් කරාට පස්සේ මන්ට කිහිප දෙනෙක් මේ ගැන මට කියලා තියෙනවා. ඔපරේෂන් කළාට පස්සේ සීහින පේන්න ගන්නවා. ඒක වෙන්නේ වේදනාවත් එක්ක. ඒකට ඒවට අර්ථකථනයක් නෙවෙයි. ඒක ඒ විලාවට තේරුම් ගන්න ඕන මේ දවස්වල තියෙන ලෙඩත් එක්කයි මේ හීන පේන්නේ කියලා. හොඳට නිින්ද යන්නේ යාට. ඊට පස්සේ අත්දැකීම් විදිහට. අත්දැකීම් විදිහට කියන්නේ නිතර නිතර තමන් යම් කටයුත්තක යෙදෙනවා, හිතනවා. දැන් අපි කියමුකෝ ඔය තරුණ දුවෙක් හරි පුතෙක් හරි නිතර කාම නිස්රිත හැඟීම් එක වාසය කරනකොට හීනෙන් එම පේනවා. එතකොට ඒවට අය හීන පලාපල බලන ගන්නේ තියෙන්නේ මේ දවස්වල මං හිතනවා තමයි පේන්නේ කියලා. මම දන්න කොන්දොස්තර මහත්තයෙක් හිටියා රෑ හීනෙන් මේ කියවනවා මේ මොකද්ද පිටිපස්සට යන්න පිටිපස්සට යන්න කොහ කොහ මෙහෙට එන්න ඉඩ දෙන්න මේ හීනෙන් හීනෙනුත් එයා ඉන්නේ බස් එකේ. පුදුම කර්මය. මුළු දවසේමත් බස් එකේ ඇවිල්ලා නිදාගත්තට පස්සේ තේ මනුස්සය හීනෙනුත් බස් එකේ. එතකොට අර නිතර යමක යෙදීම නිසා පේන්නේ. එතකොට ඒක බස් එකේ යන ඒවා ඒවා පේනවා කියලා ඒවට සිහින පලාපල තෝරන්නේ. ඒකට වෙන්නේ නිතර හිතන දේවල් පේනවා. ওই දරුවෝ ගැන නිතර අම්මලා හිතනවා. එතකොට දරුවෝ හීනෙන් පේනවා. ඊට පස්සේ ওই වගේ දේවල් වෙනවා. එතකොට තේරුම් ගන්න ඕනේ නිතර හිතන නිසායි ඔය පේන්නේ කියලා. ඊට පස්සේ තව තියෙනවා දෙවියන් විසින් පෙන්නනවා. දෙවියන් අමනුෂ්‍යයන් විසින්. දෙවියන් අමනුෂ්‍යයන් විසින් පෙන්නන දැන් අර නිතර පෙන්නන ඒවටත් හීන පලාපල බලන්නේ. දෙවියන් අමනුෂ්‍යයන් පෙන්නනේවා හරියන්න පුළුවන් අර දෙන්න පුළුවන්. එයාට ඉටු කැමති දෙවියෝ ඉන්නවා නම් පෙන්නනවා. එයාට තරහායත් පෙන්නනවා. එයා අමාරුව වටන්න. ඒ කියන්නේ එයා ඊට පස්සේ හීනේ දැක්කට පස්සේ කලබල වෙනවා. ප්‍රතිකර්ම හොය හොයා දුවනවා. අන්නේ රස්තියාදුව කරවන්න අර එයාට හීන පෙන්නනවා. එයාට හදි ඌණියන් කැවුනා කියලා පෙන්නනවා. කවුරු හරි ඌණියන් කළා කියලා පෙන්නනවා. කවුරු හරි මරන්න සැලසුම් කරනවා කියලා පෙන්නනවා. නැති අරුබුද හදනවා. ඊට පස්සේ මම එහෙම කතාවක් කියන්නම් උදාහරණයකට. මේක ජනශ්‍රුතිවල තියෙන්නේ. ওই පැරණි කතාවල තියෙනවා. ওই එක හාන්දුරු නමක් අනුවර යුගයේ. එක හාන්දුරු නමක් මේ පන්සල් හදන්න ලොකු ගහක් කැපුවා. ඒ ගහේ දෙවියා කෝප වුණා. කෝප වෙලා දෙවියා කල්පනා කරේ හිටපම්බර මන් දෙන්නම් වැඩි කියලා. ඊට පස්සේ දවසකින් දෙකකින් ඒ හාන්දුරන්ට වෙන්න තියෙන වැඩක්ම හීනෙන් පෙනිලා කිව්වා ඔබට මෙහෙම වෙනවා කියලා. ඉෂ්ට දේවතාවෙක් විදිහට. තවත් දෙක තුනකින් බැලු හරියට මේක වුණානේ. ඊළඟ තව හීනයක් පෙන්නවා. තව මෙහෙම වෙනවා කියලා. ඒකත් හරි ගියා. ওই විදිහට හීන තුන හතරක් පෙන්නවා තිත්තටම හරි. මේ හීනෙන් පෙරුණොත් ඒක වෙනවාම තමයි. ඔන්න ඔය අරුබුදේ බහුතරයකට තියෙනවා. සමහර අයට වෙන්න කලින් හීනෙන් පේනවා.
එතකොට හීනෙන් පෙනිච්ච ගමන් මේ අනිවාර්යෙන් ඒක අත්දැකිනවා. ඇත්තටම හීනෙන් පෙනුනා ඒ වගේම වෙනවා. කාලයක් ගියට පස්සේ එයා හීනේ විශ්වාස කරනවා. ඒ කියන්නේ එයාගේ ජීවිතේ තීරණාත්මක සාධකේ කරගන්නවා හීන කියන එක. එතකොට හීන බල බල ඉන්නවා. අංජනම බල බලනවා වගේ හීන බල බල ඉන්නවා. ඊට පස්සේ ඔහොම ගිහිලා අන්න හීනෙන් පෙනුනා ඔබගේ රටේ රජුරෝ දවස් 7කින් අනිවාර්යෙන් මැරෙනවා කියලා. ඊට පස්සේ දැන් ඒ නිසා මේක රජතුමාට දන්වන්න. මේ රජතුමා මැරෙනවාමයි කියලා. ඊට පස්සේ මෙතෙක් පෙනිච්ච හීන හරියට හරි 100%ක් හරි ගියා. ඊට පස්සේ රජුරන්ට ගිහිල්ලා කිව්වා රාජසිංහ රජුර හරි කවුරු හරි ලොකුවට බුද්ධ ශාසනය ගැන පැහැදිලිමත් නැතුව අඩමාන හිටපු චරිත ඉඳලා තියෙනවා. ඉතින් එයාට ඇවිල්ලා ආන්දරෝ කෙලින්ම කිව්වා. එයා කුපිත වුණා. කුපිත වෙලා කිව්වා හරි බලමු. මම මැරුණොත් හරි මැරුණ නැතුව හිටියොත් උඹ ඉවරයි කිව්වා ආන්දරන්න කිව්වා. තමන්ව නතනවා කිව්වා. ඒ රජ කෙනෙක්ගේ මරණය ගැන කියන්නේ. ඊට පස්සේ දැන් ආයෙත් හීනෙන් කිල්ලලා තිනවා බය වෙන්න එපා අනිවාර්යෙන් මැරෙන්න. ඉතින් මෙයා හරි හාන්දුරු හරි සතුටින් ඉන්නවා. අත් දවසේ රජුරෝ මැරුණේ 8 වෙනිදා උදේම කුදලාගෙන ඇවිල්ලා හාන්දුරංගේ බෙල්ල කපලා දැම්මා. අප්පුඩි ගහිනා වුණා මනුස්සයා. කොහොමද හීනෙන් දුන්න ගේම? ඒ නිසා මේ තමන්ට හිත කැමතියත් පෙන්නනවා කියනවා අහිත කැමතියත් පෙන්නනවා කියනවා. මට මොන ගෙහෙලා තියෙන එහෙම අය. ඒ කියන්නේ යම් අද්දකින් තියෙනවා. ඒ තමයි යමක් වෙන්න කලින් හීනෙන් පේනවා යාට. ඒතුට එහෙම පේනවා නම් අනිවාර්යෙන් මෙයාගේ පිටිපස්සේ යම් බලවේගයක් තියෙනවා. ඒතුට ඒ බලවේගේ කවුද? එයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? එයා අපි කොයි දිශාවටද ගෙනියන්න හදන්නේ? මේ නිමිති පෙන්න හීන පෙන්න අපි කොයි දිශාවටද ගෙනියන්න හදන්නේ? ඉතින් ඒව ගැන තමන් විසඳුමක් හොයා ගන්න ඕන. කොහොමද ඒවට විසඳුම හොයන්නේ? නිතර පිරිසජ්ජ හෙනා කිරීම, පිම්පව් විශ්වාස කිරීම, කර්ම කර්මඵල විශ්වාස කිරීම, සීහිනෙන් පෙනුනා හෝ නැතුනා හෝ අපි කරපු දේවල් අපිට විපාක දෙනවා. අනිත කීනෙන් මොනවා නරක වුණත් පෙනුනත් අපි කරන්නේ හොඳ දේවල් නම් යහපත් දේවල් නම් අපි ජීවිතේට මොහොන දෙන්න සිද්ධ වෙනවා. අනිතේ තව 6 වෙනි කාරණාව තමයි සීහින පේන මේ නිමිත්තක් වශයෙන්. ඒක අපිට පේනවා නිමිත්තක් විදිහට. ඒතර නා මිලිඳු රජුර වහනවා දැන් හීනයක් පේනකොට අපි හීනේ බලන්න යනවද හිතෙන්? එහෙම නැත්තම් ඒක කොහොමද අපිට පේන්නේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා නාගසේන මහරහතන් වහන්සේ අහනවා රජතුමනි කණ්ණාඩිය රූපයක් ළඟට යනවද? රූපයක් කණ්ණාඩියක් ඉස්සරහට ආවට පස්සේ කණ්ණාඩියෙන් රූපේ පේනවද? ඊට පස්සේ කියනවා රාමිනී නාගසේනියන් වහන්සේ කණ්ණාඩිය රූපේ ළඟට යන්නේ නැහැ. කණ්ණාඩියේ ඉස්සරහට මොන හරි රූපයක් ආවොත් කණ්ණාඩියෙන් රූපේ පේනවා. ආන් ඒ වගේ තමයි රජතුමනි හිතට යමක් දිස්සුනොත් ඒක සීනියක් විදියට පේනවා. මිසක්ක හීනේ හොයාගෙන හිත යන්නේ නැහැ. රජතුමනි සිහින පේන්නේ හොඳ නින්ද නෙවෙයි. අඩ නින්ද. මෙතන මේ වචනයක් වදාලා කපි මිද්දේ පරේතෝ කෝ මහරජ සුපිනම් පාසති. කපි නින්ද වඳුරු නින්දේදීන් තම හීන පේන්නේ. කියන්නේ නින්ද යනවා ඇහැරෙනවා. අඩ නින්ද තමයි හීන පේන්නේ. අඩ නින්ද හීන පේනවා. දැන් මේක තවත් කියනවා දවල් පේන හීනවල අර්ථ හොයන්න යන්න එපා කියනවා. නිදාගත්ත ගමන් පේන හීනවල අර්ථ හොයන්න යන්න එපා කියනවා. හීනේක අර්ථයක් හොයනවා නම් මේ කාරණා හයෙන් පෙර නිමිති විදියට පේන හීන තෝරාගුවට කමන්නේ කියනවා. ඒ වගේම උදේ පාන්දර කියන්නේ උදේ පාන්දර පේන හීන. අලුයම කිට්ටු කරලා පේන හීනවල අර්ථ හෙව්වට කමන්නේ කියනවා. මොකද කෑම කාපු ගමන් ඇඟ ඇතුලේ බත් මතේ සහ රසායනික ක්‍රියාකාරීත්වය ඇතුලේ වැඩි වෙනකොට ඒකත් එක්ක හිත මන්දමෝහ වෙලා මේ හීන පේනවා එක එක දේවල්. ඒ නිසා ඒ අර කෑම කාපු ගමන් ඒ වගේ දිරවන වෙලාවත් එක පේන ඒව ඉච්චර හිතන්න එපා කියනවා. අටුවා විස්තර තිබ්බේ එහෙම. ඊට පස්සේ දේශනා කරනවා නාගසේන මහරහතන් වහන්සේ
ඉතින් ඒ සිහිනවලින් ඔය වගේ ප්‍රමාණයක් තමයි කියනවා නිමිත්තක් විදිහට තියෙන්නේ. ඉතින් හීන නිමිත්තක් විදිහට පේන උටයි අපේ මහාමායා දේවියට සිදුහක් කුමාරය ඉපදෙන්න කලින් නිමිත්තක් පේනවා. ඇත් පැටියෙක් බඩ ඇතුළට රිංගනවා, කුසට රිංගනවා. ඊට පස්සේ ඒ සුදු ඇත් පැටිවා කුසට ඇතුල් වීමේ ස්වප්නේ නිමිත්තක් දරුවෙක් කුසේ පිරිසිඳ ගත්තා. ඊළඟට හඳ මඩලක් අරන් බැලඳ ගන්නකොට කුස ඇතුට යනවා. මේ වගේ සිහින, දරු සිහින, දරුවන් ඉපදෙන්න කලින් දරු සිහින පේනවා. එතකොට ඒ වගේ දේවල් වලට අර්ථය තේරුම් ගත්තම හරි. ඊට පස්සේ ඔය වගේ නොයෙක් සිහින පෙන්ලා තියෙනවානේ. ආ, වෙස්සන්දර රජතුමාගේ බිසව මන්දී දේවී ඇස් දෙක ගලවගෙන යනවා දැක්කනේ හීනේ. දැන් හිතන්න, එදා රෑනේ දැක්කේ. එතකොට මේ වෙනකොට ජූජක බමුණ ඇවිල්ලා, ඒ කැලේටත් ජූජක බමුණ ඇවිල්ලා. එතකොට එදා රෑ තමයි පෙනුනේ. එතකොට අනිවාර්යෙන් ජූජක බමුණ ඇවිල්ලා දරුව දෙන්න අරගෙන යනවා. එතකොට නිමිත්තක් විදියට තමයි පෙනුනේ. එතකොට ඒක අපිට ඒ හීනේ පෙනුනේ නැත්තම් අපි කියමු මන්දී දේවිය හීනයක් දැක්කේ නැහැ. දැන් ජූජක බමුණ දරුව අරන් යන්නේ නැද්ද? අරන් යනවා. ඒකට කියනවා නිමිත්තක් කියලා. නිමිත්තක්. එතකොට නිමිත්තක් වුණාට පස්සේ තියෙන පරිස්සම් වීම. හීනයක් දැක්කට පස්සේ තියෙන පරිස්සම් වීම. නරක හීන නම් පේන්නේ. ඊළඟට තමයි හීන වලට හොඳ විසඳුමක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රී සහගතව. මෛත්‍රී භාවනාව නිතර මේ සත්වය සූපත් වේවා කියලා මෛත්‍රියෙන් ඉන්නකොට නපාපකං සුපිනම් පස්සති. නරක හීන නපුරු හීන පේන්නේ නැහැ කියලා කියනවා. ඒතකොට මෛත්‍රී භාවනාව කිරීම නිතර කරණීය මෙත්ත සූත්‍රයේ සජ්ජායනා කිරීම ඔය නිතර හීන පේන අයට එක විසඳුමක් ඒක. ඊළඟට තමයි මුට්ටස් සතියෙන් සී මෙලෝ සී කල්පනාවක් නැතුව නිදාගත්තට පස්සේ එයා සීහිනෙන් බය වෙනවා, දෙවියෝ රකින්නේ, ශාරීරික ජරාව පිට වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා සී කල්පනාවෙන් තොරව, මෛත්‍රියෙන් තොරව නිදාගත්තට පස්සේ. ඒ නිසා මෛත්‍රී භාවනාව කිරීම, කරණීය මෙත්ත සූත්‍රය නිතර සජ්ජායනා කිරීම, නිතර පිරිත් කීම, ඊළඟට රුවන්වැලි සෑයේ ජයසිරි මහ බෝධීන් වහන්සේ වගේ උතුම් ස්ථානවලට ජීවිතයේ තුනුරුවන්ට පූජා කිරීම, ඒ වගේ දේවල් ඔය නිතර හීන පේන ඒවට විසඳුම් විදිහට යොදා ගන්න පුළුවන්. ඊළඟට හීන බලන්න කාලයක් එහෙම මේ වෙලා ඒවා ගැන තීරුම් ගන්න උත්සාහ කරද්දී හීන පේනවත් වැඩි. අපිට ඔහොම වෙලා තියෙනවා. දැන් මම මේ පොත්පත් ඔහොම කියවලා ඊට පස්සේ හීන තේරෙනකොට මේව මොනවද කියලා අහලා බලලා හොයලා නිතර ඒවා ගැන කතා කරපු කාලයක් තිබ්බා. ඒක නිතර නිතර හීන පේනවා. ඊට පස්සේ අපේ ලොකු සංසාරේ මම එක මතක් කළා. ලොකු හොඳටම සැර කළා. මේ අපිට මෙච්චර ධර්මයක් තියෙදී මේ අපි බුදුරජාණන් වහන්සේ වදාළ දේ අනුව නේද අපේ ජීවිතය ගත කරන්න ඕන කියලා. එදා ඉඳලා මාස 4-5 හීනයක් පේනුනේ. හීන පේන අයට හොඳට දෙසුවට පස්සේ හීන පේන්නේ නැතු යා. එතකොට හොඳටම පැහැදිලි මේක මනසත් එක්ක අර එයාගේ ਵਿਚාරයත් එක්ක තමයි ඒක තියෙන්නේ කියනවා. ඒ නිසා මේ හීන සාත්‍රි ගැන හරි අපි ඒත් එක්කම පොඩ්ඩක් කතා කරමුකෝ. මේ බුදුරජාණන් වහන්සේ දැක්ක හීන මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මහ බෝධිසත්වයන් වහන්සේ සම්බුදු වෙන්න කලින් දවසේ රාත්‍රී දැක්කා මහ පොළොව ඇඳ වගේ වෙලා බුදුරජාණන් සැතපිලා සිද්ධාත් මහ බෝධිසත්වයෝ හිමාලයේ තමයි කොටට තියෙන්නේ. ඊට පස්සේ නැගෙනහිර දිසාවේ වම් අත, බටහිර දිසාවේ දකුණු අත, මේ සාගරේ දකුණු සාගරේ සිරිපා සංගල තියෙන සැතපිලා ඉන්නවා දැක්කා. බුදුරජාණන් සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කළා. ඒ සිහිනේ අර්ථය මම දැනගත්තා කියනවා ලෞතුරා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. ඊට පස්සේ දැක්ක දෙවෙනි හිනේ තමයි පෙකණියෙන් තනකොළ තිරිය කියන තනකොළ ගහක් මතුවෙලා ඒ ගහ අහසට පැනනගලා අහස පුරා පැතිරි සිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එහි සිහින ඵලය මම දැනගත්තා කියනවා. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ශ්‍රාවකයන් අතර තථාගතයන් වහන්සේට ප්‍රකට කරවන්න අවස්ථාව ලැබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්කා තුන්ගිනි හිණේ කළු හිස් තියෙන සුදු ශරීර තියෙන කෘමියෝ මේ පොළොවේ දෙපැත්තෙන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ මහ සිද්ධාත් මහ බෝධිසත්වයන් වහන්සේගේ ධන හිස දක්වා මුළු කකුලම මුළු පාදයේම වසා ගත්තා. බුදුරජාන් වහන්සේ සිහිණි අර්ථය තේරුම් ගත්ත කියනවා බොහෝ සුදු ඇඳගත් ගිහියෝ මේ බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දැක්ක කියනවා නානා නොඑක එක එක පාට ලිහිණියෝ එක එක පැතිවලින් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගේ සිරිපා ළඟ වහනවා බිම. එතකොට ඒ ඔක්කොම ටික සුදු පාට වෙනවා, තනි පාටක් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්ත කියන මේ ස්වප්නේ ඒ තමයි බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශුද්‍ර කියන කුල හතරෙන්ම ඕනම කුලයකින් ඇවිල්ලා ඒ සියලු දෙනා ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර බවට පත් වෙලා ඒ සියලු දෙනා විමුක්තිය භුක්ති විඳිනවා, නිවනටපත් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැක්ක අසූචි කන්දක් තියෙනවා. අසූචි කන්දේ සක්මන් කරනවා. හැබැයි අසූචි කාන්දේ සක්මන් කරනවා සිරිපතුල් වල අසුචි ගෑවෙන්නේ. එහි අර්ථය තේරුම් ගත්ත කෙනා භාග්‍යතුන් වහන්සේට බොහෝ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා බුදුරජාණන් වහන්සේට පහළ වෙනවා. නමුත් ඒ කිසිවකට ඇලෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ වාසය කරනවා. බලන් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ඉඳුම් හිටුම් දාන මාන විහිර විහාර ඒව හැදෙන එක බුදුරජාණන් වහන්සේ උපම හීනෙනුත් දැකේ අසූචි කන්දක් වගේ. එහිද ඇලෙන්නේ නැතුව වාසය කරන. ඊට පස්සේ මේ විදිහට සිහින පහක් මහ බෝධිසත්වයන්ට පිරුණා කියනවා. ඉතින් ඔය වගේ උතුම් හීන දැන් කොසල් මහරජුරෝ සිහින 16ක් දැක්කා. එතකොට ඒ රජුරෝ අනිතක තමයි ඔන්න විශේෂ තවත් සිහින ගැන කතා කරන්න ඕන. ඒ ඒ පේන පුජ්‍යලයා අනුව තමයි ඒකේ අර්ථකතන ඉන්නේ. දැන් හීන තෝරනවා කියන එක හැමෝටම කරන්න බෑ. දැන් නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා මේ හීනයක් යාට අනාගතේ වෙනදී හීනෙන් නිසා වෙන්නේ නැහැ කියනවා. දැන් අපි කියමුකෝ හීනෙන් මොන හරි පේනවා. හීනෙන් මොකක් හරි පෙනුන නිසා නෙවෙයි කියනවා ඒක වෙන්නේ. ඕකට තමයි මං කිව්වේ අර සිහින පේන සිහින ගැන විස්තර කරපු කෙනෙක් සිහින පලාපල කියන කෙනෙක් හොඳ අර්ථකථනයක් කළා. එයා කියනවා මේ සිහින කියන එක මේ වගේ අපි කියමු මාර්ග සංඥාවක් තියෙනවා. ඉදිරියෙන් ලිස්සන වංගුවක කියලා මාර්ගයේ සලකුණක් ගහලා තියෙනවා. ඉදිරියෙන් කෝච්චි පාර තියෙනවා කියලා මාර්ග සලකුණක් ගහලා තියෙනවා. දැන් මේ මාර්ග සලකුණ තියෙන නිසාද ඉස්සරහින් ලිස්සන්නේ? නැහැ. ඉස්සරහින් ලිස්සන්නේ හෝ කෝච්චිය යන්නේ අර මාර්ග සලකුණ තියෙන නිසා නෙවෙයි. ඒ නිසා ඉදිරියට වෙන්න තියෙන දේ වෙන්නේ යාට හීනේ පේන නිසා නෙවෙයි. ඒක යාගේ හිතට පෙනිච්ච එකක්. ඒතකොට මේ මාර්ග සලකුණේ මොකද්ද කියන්නේ කියන එක ඒව ගැන දැනුමක් තියෙන කෙනා තමයි දන්නේ. ඒ වගේ මේ හීන තෝරන අය තමයි අර පෙනිච් එකෙන් ඔයාට අනාගතේ මොකද්ද වෙන්නේ කියලා කියන්නේ. අද කාලේ හීන තෝරන අය අඩුයි. ඉතින් ඊට පස්සේ හැබැයි හීනයක් කියන්නේ ජීවිතේ තීරණාත්මක දෙයක් නෙවෙයි. දැන් අපි කිව්වේ කාරණා කොච්චර බැහැර කරන්න තියෙනවද? වෙයි 100%ක්ම බැහැර කරන්නෙත් නැහැ. දැන් නාගසේන මහරහතන් වහන්සේ අහනවා මූණේ ලප තියෙනවා. ඊට පස්සේ ශරීරයේ එක එක අංග ලක්ෂණ තියෙනවා. අංග ලක්ෂණ දෛවඥයෙක් නැත්නම් අංග ලක්ෂණ ශාස්ත්‍රකාරී මෙයාගේ මේ නහය තියෙන හැටි ඊළඟට ලප තියෙන හැටි ඒව දිහා බලලා මෙයා අනාගතයට මෙහෙම වෙනවා මෙහෙම තියෙන වෙනවා කියලා කියනවා. දැන් අර ඇඟේ හැතිවිච්ච ලපේ නැත්තං එයාගේ දත් පිහිටල නහය පිහිටලා තියෙන විදිහ අනුව ඒ ලපේ දන්නවද මං අනාගතේ මෙයාට මෙහෙම ඉරණමක් අත් කරලා දෙනවා කියලා? ලපයක් එහෙම දන්නේ නැහැ. ඇඟ දන්නෙත් නැහැ. නමුත් ඒක පිහිටලා තියෙන විදිහ අනුව ශාස්ත්‍රීය කියන එක තමයි කියන්නේ ඔයාට මෙහෙම වෙනවා කියලා. ආන්නේ වගේ හීනේ නිසා නෙවෙයි යාට අනාගතේක වෙන්නේ.
ඒ හීන ගැන් නිමිත්තක් කියනවා. එක තේරුම් ගන්න. එක නිමිත්තක්. දැන් පාර ලිස්සන සුළුයි කියලා බෝඩ් එකක් ගහලා තිබ්බා කියලා ලිස්සන්නේ. ඒ ලිස්සන්න පුළුවන්. ඒ කියන්නේ ලිස්සන අවදානමක් තියෙනවා කියන එකයි එකින් කියන්නේ. ඒ වගේ හීනියක් පෙනුන පමණට මහ විශාල විදිහට බය වෙලා තැති අරන් මේ මොකද්ද වෙලා සමහර මිනිස්සු හරි පව් කියලා හිතෙනවා. ඒ කියන්නේ හරියට හීන වලින් බය වෙනවා. නිකන් ජීවිතේ දුක් විඳිනවා. දවසේම උදේ ඉඳලා හැන්දෑ වෙනකල් මැරිගෙන වැඩ කළා. ඇනුම් පදහගෙන දුක් විඳගෙන අමාරුවෙන් නිදා ගන්නවා. නිදාගෙනත් බය හිතෙන හීන දකිනවා. කෑ ගහගෙන නැගිටිනවා. ඕන ඉතින් ප්‍රශ්නි. ඉතින් ඔය වගේ මිනිස්සු ගැන අහන්න හිතෙනකොට දුක හිතෙනවා. මේ මිනිසුන්ට සාමාන්‍ය ජීවිතෙත් සැපයක් නැහැ, නින්දෙත් සැපයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා කොසල් මහරජුරු මං කියන්නේ එක එක භූමික ආයතනික ප්‍රධානී දකින හීනේ, ඊ ආයතනයේ සේවකයා දකින හීනේ, එකම හීනේ දැක්කත් අර්ථ දෙකක්. කොසල් මහරජුරු සිහින දාසයක් දකින එක අනාගත රජ પરම්පරා රජ රටවල් වලට වෙන දේවල් තමයි. කොසල් මහරජුරෝ සීන දාසේකට දකින්න බුදුරජාණන් වහන්සේ සීන දාසේම තෝරනවා. මේ තුන් ලෝකේම ස්වප්නේ තෝරන්න තරම් මහා ප්‍රඥ වූ එකම එක කෙනයි මේ ලෝකේ හිටියේ, ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පිරුම් පුරණ සංසාරේ බුදුරජාණන් වහන්සේගේ එක්තරා ප්‍රඥා පාරමිතාව පිරුණ එක ස්ථානයක් තමයි හරියට හීනයක් දැක්කොත් හරියටම අර්ථය දන්නවා. ඉතටම කියනවා ඒක නුවණක ආශ්චර්යයක්. හරියටම දේ කියනවා. මොකද්ද මේ හීනෙන් පිරුණේ කියලා නුවණැත්තාට හැකියාවක් තියෙනවා. ඒ නුවණ කියන්නේ අසිරිමත් දැනෙන දිවසින් දැක්කා වගේ කියන්න පුළුවන් මේක වෙන්නේ මෙහෙමයි කියලා. ඉතින් ඒ නිසා අර සිහින වලටම ජීවිතේ පාවා දෙන්න එපා. සමහර සීන තියෙනවා ගණන් නොගත යුතු දේවල්. නැවත නැවත පේනවා නම් ඒක විමසිය යුතු දෙයක්. එතකොට ඒ අතර තමයි මේගේ ඥාතීන් නිතර නිතර පේනවා නම්. එතකොට ඒ වගේ වෙලාවකට දානමාන දීලා පින් දෙන්න ඕන. සාංගික දාන දෙන්න ඕන. අසරණ අයට මේ උදව් උපකාර කරන්න ඕන. ඒ අය වෙනුවෙන් පින් දෙන්න ඕන. විහෙර විහාර වෙන්දලා පින් අනුමෝදන් කරන්න ඕන. ඒ වගේ දේවල් ඥාතීන් නිතර පේනවා නම්. ඔය නරක හීන නපුරු හීන පෙරුණට පස්සේ මම දැක්ක ඉස්සර කරලා තියෙන ප්‍රතිකර්මයක් තමයි සෑ මලුවක් බෝ මලුවක් හොඳට අමදිනවා. අමදලා මල් පහන් සොඳුන් පූජා කරලා ආරක්ෂක පිරිත් රතන සූත්‍රාදී පිරිත් සජ්ජායනා කරලා මේ තමන් නරක ස්වප්නයක් දුටු බවත් මේ කරපු පින් බලෙන් සූත්‍ර සජ්ජායනා අනුවාසින් බෝධින් වහන්සේගේ අනුවාසින් මාගේ ජීවිතේ තුනුරුවන්ට බාරයි බාරයි නරක ස්වප්නේ අනුටු විපාක දුරු වේවා කියලා මේ ඒ වාගේ ප්‍රතිකර්මයක් කරනවා. එතනින් පස්සේ ආ හීනය ගැන හිතන්නේ නරක හීනයක් දැක්කොත් ඒක කරනවා. ඊට පස්සේ වැඩියෙන් පිංකම් කරනවා. නරක සීන නිතර පේන අයට ගස් කොළන් රෝපණය කිරීම, අභය දාන දීම, නිතර බෝධි පූජා පැවැත්වීම, විහෙර විහාර වන්දනා කිරීම, ඔය වගේ දේවල් මේ ප්‍රතිකර්ම විදිහට එයාලට කරන්න පුළුවන්. නරක හීනයක් පිරුණා කියන්නේ එයාගේ පින් පැත්ත වැඩි කරන්න. දැන් ඒකට තමයි මම දැක්ක අර හීන තෝරන ඒ දෛවඥයක හීන ගැන විස්තර කරනවා. මම එයාගේ විස්තර කිරීමට යම්කිසි ප්‍රසාදයක් ඇති වුණා. ඒ එතුමා කියනවා මේ මොකද්ද ඒ නරක හීනයක් පිරුණොත් එයා ඒක විස්තර කරන්නේ ඒක නෙගටිව් කියලා. ඒක ඍණාත්මකයි නරක හීනයක් කියන්නේ. තොර නරක හීනයක් ඇරපෙන්නොත් ඍණාත්මකයි නම් එයා ඊළඟට කරන්න ඕනේ ධනාත්මක දේවල්. කියන්නේ යා අසරණයට උදව් කරන්න, හිඟන මිනිසුන්ට සල්ලි දෙන්න, කාසි දාන්න, පඳුරු දාන්න, මිනිසුන්ට හිනා වෙන්න, පිරිත් කියන්න, චෛත්‍ය වඳින්න, බෝධිය වඳින්න. ඒතුළු ඔපොසිටිව්, ඒතුළු නෙගටිව් පොසිටිව් එකතු වුණාට පස්සේ මේක නෝමල් වෙනවා කියලා එයා විස්තර කරනවා. ඉතින් නමුත් හොඳ අදහසක්. අර මේ හොටු පෙරාගෙන අඬා අඬා බය වෙලා පපු යත් ගහගෙන ඉන්නවට වඩා හොඳ දෙයක් කරන එක කොහොමටත් හොඳයිනේ. ඒ නිසා ඔන්න අද අඩ හෝරාවට අනුව කතා කරන්න පුළුවන් දේවල් ටික කතා කළා. හීන පේන කරුණු හයක් බලපානවා. වාතය කිපීම, පිත කිපීම, සෙම කිපීම,
ඊළඟට තමන් නිතර ගැවසෙන පරිසරය අනුව අත්දැකීම් අනුව ඊළඟට දෙවියන්ගේ නැත්නම් අමනුෂ්‍යයන්ගේ මනාප අමනාප බව අනුව ඊළඟට පෙර නිමිති විදියට හීන පේනවා. මේකෙන් ධාතු කිපීම සහ අත්දැකීම් ඒ වගේ හීන ගණන් නොගත යුතුයි. ඊට පස්සේ අමනුෂ්‍යයන් පෙන්වන හීනවල කොටසක් හරි කොටසක් වැරදි ඒක නුවණින්මයි තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟට පෙර නිමිති විදිහට පේන ඒ වගේ ඒකේ හරියට ඒක තේරුම් ගන්න එක ඉතින් නුවණැත්තාට අයිති දෙයක්. අඩනින්දෙන් ඉන්නකොටයි සිහින පේන්නේ. මෛත්‍රියෙන් ඒ වගේම නිතර පිරිසජ්ජයන කරන මෛත්‍රියෙන් වාසය කරන අයට සිහියෙන් නිදා ගන්න අයට හීන පේනවා අඩුයි. සිහිනෙටම ජීවිතේ පාවා දෙන්න එපා. අපි කරපු පින්පව් හොඳ නරක කියලා එකක් තියෙනවා. අනිත් එක ඒක නිමිත්තක් විතරයි. තමන්ගේ ජීවිතේ හැඩගැහි යන විදිහක් තියෙනවා. සමහරට නිමිත්තක් විදිහට තමන්ට යමක් පෙන්වන එක තමන්ට සුබදායි වෙනවා. මොකද කලින්ම අපිට සූදානම් පිටින්න පුළුවන්, අවදානම් පිටින්න පුළුවන්, ඊළඟට පරිසං වෙන්න පුළුවන්, පින් කරන්න පුළුවන් වෙන දඩට වැඩි. ඒ වගේ පැත්තක් විසඳුම් විදිහට හොයාගන්න. ඔන්න දැන් අපි සීහින ගැනත් කතා කළා. ඒ වගේම එකට යම් යම් විසඳුනුත් කතා කළා. ඉතින් නුවණැති කෙනා තමයි මේකේ හරය ගන්න. අනුවන මනුස්සයට හිතේ අනේ මම තීනියක් දැක්ක මෙයා අඳුර මුණ ගැවුණා මම අහගන්න ඕනේ කියලා. මම දන්න දේකුත් නැහැ. මම දන්න ටික තමයි ඔය කිව්වේ අටුවාවේ මෙහෙම විස්තරයක් තියෙනවා මහා සුපින සූත්‍රයේ අටුවාවේ. ඊළඟට මිනඳු රාජ ප්‍රශ්නේ සීහින දෙකීම කියන බණ පොතෙන් කියවල තමයි විස්තර ටික කිව්වේ. ඔයාලා ඔයාලගේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. මේ තුලින් යම්කිසි උපදෙසක් ගන්න පුළුවන්. හොඳයි, ඔබගේ ජීවිතේ හීන පේනවා නම් සුබදායක දේවල්ම පෙනේවා. ඒ වගේම ඔයාලගේ ජීවිතේ ගැටළු අර්බුද සංසිඳව ගන්න වාසනාව ලැබේවා. බුද්ධ ශාසනයේ පිහිට ලැබේවා. ඉතින් අද දවසේ මේ දහං අනුශාසනාවට භාතිය මහවත වන්නියම් කුලම අනුරාධපුර ලිපිණේ පදිංචි පින්වත් ඩී.පී. ද සිල්වා මෑණියන් දායකත්වයේ දැරුවේ 2008 වසරේ මැයි මාස 17 වන දින මිය පරලෝගිය ඊ.ඒ. මංජුල ප්‍රසාත් ඉදිරිසිංහ පුතාගේ ඔක්තෝබර් මාස 6 වෙනි දිනට යෙදෙන උපන්දිනය 80 ඔක්තෝබර් 6 තමයි පුතා ඉපදිලා තියෙන්නේ. ඒ මුල් කරගෙන පින් අනුමෝදන් කරනවා. පරලෝ ජීවිතයේ සැපවත් වේවා, පරලෝ ජීවිතයේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා, සංසාර දුකෙන් නිදහස් වේවා කියන අදහසින් ඉතින් මිය පරලෝගිය මංජුල ප්‍රසාත් ඉදිරිසිංහ පුතාට මේ රැස් කරගත් ධර්ම දානේ පින අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, අනුමෝදන් වේවා, පරලෝ සැපයටපත් වේවා. ඒ වගේම සුජීවත් සිසින මෑණියන් සහෝදර සහෝදරියන් මුණුබුරා මිනිබිරි ඇතුළු පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඉතින් ඩී.පී. ද සිල්වා මෑණියන්ටත් ඔබ කාට ගෞතම සසුනේ පීඨ ලැබේවා, නිවනින් සැනසෙත්වා. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය.